පොක්සිල් සුපකරොස් 2024 අද ආරම්භ වුණේ දියතලාව නරියාකන්ද දහවන පතේදී. ඒ පෙරවරු 8:30ට පමණයි. වසර 5කට පසුයි මෙවර ෆොක්සිල් සුපකරොස් පවත්වනු ලැබුවේ. දියතලාව යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් එක්වයි මෙය සංවිධාන කරනු ලැබුවේ. දහවන පතේන් ඉවතට පැන්න මෝටර රථයක් නරඹන්නන් අතරට කඩාවැදීම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා. මින් තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. මියගිය අය අතර කුඩා දරුවෙකුද සිටින බව වාර්තා වනවා. මෙම ගැහණු දරුවාගේ වයස අවුරුදු 12ක්. අනතුරින් බරපතල තුවාල ලැබූ 22 දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිළිබඳව කතා කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව. අද දින දියතලා ප්‍රදේශයේදී පවත්වන ලද මෝටර රථ ධාවන තරගයේදී ඇති වූ අනතුරකින් මේ වන විට පුද්ගලයන් 7 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් 20 දෙනෙක් දියතලාවට රෝහලට ඇතුළත් කළා ප්‍රතිකාර ලැබීමෙන් පසු වෙනවා. මෙම මෝටර රථ ධාවන තරගයට සහභාගී වූ කාර් රථයක් ධාවන මන්තිරුවෙන් ඉවතට පැනීම නිසා තමයි මේ අනතුර සිදුලා තින්නේ. නරඹමින් සිටි සහ සේවයේදී සිටි පුද්ගලයන්ගේ ගැටීමෙන් තමයි මේ ආකාරයට පුද්ගලයන් මිය ගිහිලා තියෙන්නේ. මෙම ධාවන තරගයේ සේවයේදී සිටි පුද්ගලයන් 4 දෙනෙක් මෙම මියගිය පිරිස අතර ඉන්නවා. ඒ වගේම එක් දැරිවියක් සිටින බවටත් වාර්තා වෙනවා. මේ වන විට රෝහල් ගතව සිටින පිරිස අතරින් තවත් 3 දෙනෙක් අසත්තත්වයේ පසුවන බවටයි වාර්තා වෙන්නේ.